අපි අද කතා කරමු කාඩින් ස්කෑම් එක සම්බන්ධයෙන්. Hello friends, I want to know Jimja YouTube channel එකත් වල හැම දිනෙකම. ඉතින් මේ දවස්වල වෙනකොට ස්කෑම් එහෙම නැත්තම් වංචා ගොඩක් දුරට තාක්ෂණය හරහා සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට සිද්ධ වෙන අලුත් ස්කෑම් එකක් සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාලට පුළුවන් මේ ස්කෑම් එක මොකක්ද වගේම මගේ එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් මම ගත්ත එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා ඔයාලට දැනගන්න. ඉතින් මේකේ ආතල් සිද්ධි ගොඩක් තියෙනවා. ඒ ගැන සම්පූර්ණයෙන් දැනගන්න මේ වීඩියෝ ඔයාලට සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා. ඉතින් මම මේ වීඩියෝ ගැන සරලව පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. මුලින්ම අපි කතා කරලා බලමු ස්කෑම් එක කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තමයි මගේ අද ප්‍රධාන මාතෘකාව වෙන්නේ කාඩින්. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා සිද්ධ වෙන වංචාව. ඒ වගේම තමයි ඒකෙන් සිද්ධ වෙන ස්කෑම් එකක් ගැන. ඉතින් මේකේ මගේ එක්ස්පීරියන්ස් එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි. මොකද මේ වගේ දේවල් ඔයාලට නොකර ඉන්නනම් මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ බලද්දි හොඳයි කියලා හිතනනම් ලයික් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි ඔයාත් ඔයාලගේ මොන යාළුවා වෙනවලු මේ වීඩියෝ එක හැකිතාක් ඔයාලගේ යාළුවා අතර ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් ප්‍රශ්න මේ හැම දෙයක් ගැනම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අරන් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔන්න තමයි ජේම් ජේම්ගේ subscribe කරු නැති අලුත්ම අලුත් කෙනෙක් නම් දැන් බලලා subscribe button click කරන වගේම ඊට පස්සේ bell icon එක click කරොත් ඔයාලමගේ video දබු send ගෙනන්න පුළුවන් ඒ notification එක විදියට. ඉතින් අපි ඉක්මනට යමු video එක පැත්තට. මේ ස්කෑම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ස්කෑම් එකක් කියන්නේ ඔයාලට සිංහල තේරුම් ගත්තොත් මේක වංචාවක්. ඉතින් මේක තවත් පැහැදිලි කරොත් එහෙම ඔයාලා හිතන්න ඔයාලා මේ දවස්වල දකින්න ඇති ෆුඩ් සිටි එකකින් මෙන්න මේ වගේ එකක් යනවා මැසේජ් එකක් වටේම ෂෙයා වෙනවා. ඉතින් මේක ගොඩක් දෙනෙක් ෂෙයා කරනවා. ඒ වගේම තමයි සමහර කාලවලට වෙනවා ෆ්‍රී ඩේටා දෙනවා සමහර ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඩේටා දෙනවා කියලා ගොඩක් දුරට වටේ ෂෙයා කරනවා. ඉතින් මේ වගේ ෂෙයා කරාට පස්සේ ඔයාලට ඒකේ ලින්ක් එක හරහා ගියාට පස්සේ එකට කියනවා මේක තව පස් දෙනෙක් ෂෙයා කරන්න, ගෲප් 10ක ෂෙයා කරන්න, 5කට ෂෙයා කරන්න මේ වගේ ගොඩක් දේවල් කියනවනේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි ස්කෑම් එකක් කියන්නේ. ඉතින් මෙතන සරලවම දුව සිද්ධ වෙන්නේ වංචාව. ඉතින් මේකෙන් පුළුවන්කම තියෙනවා ඔයාලගේ ඩීටේල්ස් ගන්න, ඒ වගේ තමයි මේක එකට වෙබ්සයිට් එකකට නම් ඒක ප්‍රොමෝට් කරගන්න මේ වගේ ගොඩක් දේවල් මේ ස්කෑම් හරහා සිද්ධ වෙන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රධානම අවාසිය තමයි ඔයාලගේ දත්ත අනිත් අයට එහෙම නැත්නම් අදාළ පාර්ශ්වයට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතන ස්කෑම් එකක් කියලා සරලවම හඳුන්වන්න පුළුවන්කම. ඉතින් බලමු කාඩින් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මගේ ප්‍රධාන මාතෘකාව මේකනේ. කාඩින් කියන්නේ මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයාලගේ බෑන්ක් කාඩ් එකක් තියෙනවා. ඉතින් ඒ බෑන්ක් කාඩ් එක තුල ඔයාලා ඔන්ලයින් ඕඩරයක් දාද්දි අනිවාර්යයෙන්ම ඒකේ ඉස්සරහා නම්බර් එක වගේම පිටිපස්සේ නම්බර් එකක් අපි ඒකට ඇඩ් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඇඩ් කරාට පස්සේ තමයි අපිට ඒකේ පේමන්ට් කරලා අපිට භාණ්ඩය ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සිද්ධ කරද්දි ඔයාලා හිතන්න ඔයාලගේ බෑන්ක් කාඩ් එකේ ඩීටේල්ස් වෙන කෙනෙක් ළඟ තිබ්බොත් එයාටත් පුළුවන් නේද ඔයාලගේ බෑන්ක් කාඩ් එක පාවිච්චි කරලා ඒ කට්ටියට දාලා භාණ්ඩ මිලදී ගන්න. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ කාඩින් හරහා සිද්ධ වෙන්නේ. යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා මෙන්න මේ පුද්ගලයාගේ බෑන්ක් කාඩ් එකේ ඩීටේල්ස් කොහොම හරි ක්‍රමයකින්. ඉතින් ඒකට ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් අන්නේ ක්‍රම වලින් කොහොම හරි ක්‍රමයකින් මේ කට්ටිය මේ බෑන්ක් ඩීටේල් අරගෙන ඒ කට්ටිය ඒ පාර්ශ්වය විසින්, ඒ කියන්නේ කාඩින් කරන පාර්ශ්වය විසින් අර බෑන්ක් කාඩ් එක භාවිත කරලා ඕඩර්ස් දානවා. මේ විදිහට ඕඩර්ස් දාලා ඒ කට්ටිය කරන්නේ ඒ කට්ටියගේ නොවන විදියට දැන් අපි හිතමු ලක්ෂයක භාණ්ඩයක් රුපියල් 10000කට 15000කට වගේ මුදලකට විකුණනවා. ඉතින් මෙතනින් අර කාඩින් කරන පාර්ශ්වයට ලාභයක් වගේම අර කාඩ් එක අයිතිකාරයට මේක අලාභයක්. ඉතින් මේක නොදැනුවත් භාවයේ තුල සිද්ධ වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාලා දන්නේම නැහැ නේද ඉතින් ඔයාලගේ account එකේ details වෙන කෙනෙක් ළඟ තියෙනවද නැද්ද කියලා ඔයාලා දන්නේ නැහැ. අඩුව මම දන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් හරහා තමයි මේ කාඩින් කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාඩින් හරහා මේ වෙනකොට ස්කෑම් එකක් යනවා. මම මේ ගැන තමයි අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේ කාඩින් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති. ඉතින් මෙන්න මගේ විශාල මුදල් තියෙන අයගේ බැංක් වලින් එහෙම නැත්නම් පොඩි මුදල් තියෙන අයගේ බැංක් වලින් වුණත් මේ වගේ කාඩින් හරහා සිද්ධ කරන වංචාවන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔයාලා පොඩ්ඩක් දැනුවත් භාවයකින් ඉන්න මේ වගේ බැංකේ සල්ලි ඉක්මනට අඩු වෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බැංක් එකත් එක්ක කතා කරන්න කියන මතක් කිරීමක් මම කරනවා.
ඉතින් මේ තමයි කාඩින් කියනගේ සරලම හැඳින්වීම. මං හිතනවා ඔයාලට මේ වෙනකොට ස්කෑම් එකක් කියන්නේ මොකක්ද සහ කාඩින් කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැනුමක් ලැබෙන්න ඇති. අපි දැන් බලමු මේ කාඩින් හරහා සිද්ධ වෙන ස්කෑම් එක මොකක්ද කියලා. ඉතින් මෙතනදී මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි සිද්ධ වුනේ. මම ටෙලිග්‍රෑම් තුල ගෲප් එකකට ජොයින් වෙලා තියෙනවා 2022 අවුරුද්දේ. ඉතින් 2022 අවුරුද්ද කියන්නේ මීට අවුරුදු දෙකකට කලින්. කොහොම හරි වේවා ඒ ගෲප් එක තුල මේක මාස 3-4කට විතර කලින් ඉඳන් මැසේජ් වැටෙන්න ගත්තා මෙන්න මේ විදියට. ඉතින් මේක තුල ඔයාලට පේනවා ඇති මේක කාඩින් කියලා තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් මේ මැසේජ් වැටෙන්න මම ඒකට බැලුවට පස්සේ තමයි තේරුනේ මේක කාඩින් කරන ගෲප් එකක් කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මැසේජ් මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මේ කට්ටිය ටැප් දෙනවා කියලා තියෙනවා මේ වගේ අඩු ගානකට. ඒ වගේම තමයි ඒ කට්ටිය විශ්වාසය දිනා ගන්නත් එක්ක මේ වගේ සමහර පුද්ගලයන්ගේ ඩීටේල්ස් ඇතුළත් කරලා තියෙනවා. මේ කට්ටිය සල්ලි ගෙව්වේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් තිබ්බා ඔයාලට පේන ඇති මැසේජස් දාපුවා. ඉතින් මේකේ බාණ්ඩ ගොඩක් තිබ්බා. මගේ සමහර මැසේජ් මම ඩිලීට් කරා මට වැඩක් නැති හින්දා. කොහොම හරි ඉතින් මුලින් මගේ මෙහෙම දෙයක් කරන්න අදහසක් තිබ්බෙම නැහැ. ඉතින් ඒකත් එක්ක මේ විදිහගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් උනේ. ඊට පස්සේ අපි බැලුවා අපේ යාළුවෝ කිබෙරෙම එකතු වෙලා කතා කරලා මේක ඇත්තද බොරුද කියලා බලන්න. ඉතින් මටත් උවමනාවක් තිබ්බා මට අලුත් වීඩියෝයක් හදන්නත් අයිඩියා එකක් තිබ්බා. මේක ඉතින් ඇත්තද බොරුද කියලා බලන්නත් එක්ක මම බැලුවා මේ යාළුවොත් එක්ක කතා කරලා අපි මේකට සල්ලි දාලා බලමු කියලා. ඉතින් මේ කට්ටිය ඔයාලට පේනව ඇති රුපියල් 15000ක් වගේ මුදලක් කියනවනේ. ඉතින් එකපාර 15000ක් දාලා ඒක නැතුනොත් එහෙම මොනා කරන්නද? ඉතින් අපිට 99%ක්ම වගේ ෂුවර් එකක් තිබ්බා මේක බොරුවක් කියලා. ඉතින් ඒකත් එක්ක ඉතින් අපි සල්ලි දාන එක කිසි තේරුමක් නැහැ. ඉතින් අපි බැලුවා මේකේ ඔෆර් දෙනවනේ. දැන් ඔයාලට පේන ඉතින් මෙන්න මේ ඔෆර් එකේ මෙගටි බාණ්ඩ ගොඩක් දීලා තියෙනවා. يعني ෆෝන්ස්, කැමරා ගොඩක් දීලා තියෙනවා අඩු මුදලකට. ඉතින් මෙගටි දීලා නෙමෙයි මේ හරියද? ඔයාලට මේක වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් තමයි ආදරණ සිද්ධිතික බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ඉතින් මේ වගේ 15000ක් 10000ක් වගේ මුදලකටනේ. ඉතින් අපි බැලුවා දැන් මේක බොරුවක් හින්දම අපි ඩවුන් වුණා මේක අඩු මුදලකට ආවට පස්සේ මේකට සල්ලි දාලා බලන්න. ඒකත් එක්ක මෙන්න මේ වගේ ඔෆර් එකක් දෙනවා කියලා මීට සති ගානකට කලින් ආවා. ඔන්න ඉතින් අපි කරපු දේ මේ රුපියල් 10000ක්නේ. දැන් 15000 කියන්නේ ඉතින් 15000ක් රුපියල් 5000ක් වැඩි. ඉතින් මෙතන 5000ක් අඩු වුණා. අපි කරේ අපේ යාළුවෝ ටික එකතු වෙලා මේකට ටික මැසේජ් දැම්මා. ඉතින් මෙතන එකක් එක්කෙනෙක් තමයි මෙතන chat එක ප්‍රධාන වශයෙන් තිබ්බේ. ඉතින් ඔයාලට ඒ chat එකත් බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. කොහොම හරි යාළුවෝ ඔක්කොම එකතු වෙලා මෙයාට මැසේජ් දාන්න ගත්තා. මැසේජ් දාන්න ගත්තේ මෙන්න මේ විදියට. දැන් මං අත දානවා නම් අරයා හෙට දානවා. මේ විදියට සතියක් විතර මැසේජ් දැම්මා. මෙයා කියනවා අනිවාර්යයෙන්ම මේ විදියට ඕඩර් එක දෙනවා. මෙහෙමයි මෙහෙමයි ඉතින් දවස් 3-4ක් ඇතුළත දෙනවා. ඔයාලට chat එක බලා ගන්න පුළුවන්. මෙහෙමයි ඔයාලට දවස් 3-4ක් ඇතුළත ඕඩර් එක එනවා. ඊට පස්සේ මම ෂෝ එකකට මෙනවද? ඌ අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මෙහෙමයි මෙහෙමයි කියලා පට්ට කතාවක් ගියා. හරිද? කොහොම හරි දැන් අනිත් යාළුවන්ටත් මේ සීන් එකම තමයි කියලා තිබ්බේ. ඉතින් ඔයාලට තේරෙන්න ඇති මේ වගේ මෙච්චර අඩුවට දෙනා නම් මේ කට්ටිය කියනවා පොලිසියෙන් කිසි ප්‍රශ්නයක් නැහැලු. අපි ඉතින් ඒක ඉස්සරහට බලාගමු. ඒ කියන්නේ අන්තිමට මම කතා කරන්නම්. හරිද? දැන් ඔන්න කියනවා මේ කට්ටිය මේ වගේ දෙනවා කියලා. ඉතින් අපි ගලේ අපේ යාළුවෝ ටික එකතු වෙලා මේකට රුපියල් 10000ක් දැම්මා. යාළුවෝ ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක් විදිහට එක ඕඩයක් දැම්මා. හරිද? ඔන්න ඊට පස්සේ ඕඩ එක දැම්මම පස්සේ හරි බ්‍රදර් දාන්න. ඔයාලට පේන ඇති. ඊට පස්සේ ඔන්න අද දැම්මොත් හෙට උදේ දෙනවා කිව්වා. හෙට දැම්මොත් හෙට හවස තමයි දෙනවා කිව්වා. ඉතින් අපි කරේ අද උදේම, කියන්නේ අද දවසේම දැම්මා. ඊළඟ දවසේ උදේ එක ඕඩ එක දානවා කිව්වේ හින්දා. ඔන්න දැම්මට පස්සේ ටික වෙලාවක් ඇදී රිප්ලයි නැහැ. හරිද? ඊට පස්සේ උදේ බලද්දී ඔන්න මැසේජ් දානවා රිප්ලයි නැහැ. ඊට පස්සේ අපි කරේ අපේ යාළුවගේ ෆෝන් වලින් ආයි මැසේජ් දාන්න ගත්තා. බ්‍රදර් මෙහෙමයි අපිට ඕඩ එකක් දාන්න ඕනේ. මෙහෙමයි මෙහෙමයි කියලා. ඔන්න ඒවට රිප්ලයි දානවා මේ සල්ලි දාපු ඕඩ එක නැහැ. ඔන්න ඊට පස්සේ දවල් වෙද්දී මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා ඕඩර්ස් දාපු නැති කට්ටිය මෙන්න මේ වගේ මැසේජ් එකක් දාන්න කියලා. ඔන්න ඉතින් ආයි ඕඩර් එක ආවේ නැහැ කියලා ආයි රිප්ලයි එකක් දැම්මා. ඔන්න ඒකටත් ආයි කිව්වා ආහෙනම් මේ ඇඩ්‍රස් එක වැරදිලා ඇති. ඉතින් ඒකින් ආයි ඇඩ්‍රස් එක දාන්න ඩරස් account එකක් ඕනේ. ඉතින් ඒකේ ඩරස් account එක දාන්න මේ වගේ ගොඩක් ඒවා කිව්වා. ඊට පස්සේ අපි කරේ ඒ හැම එකක්ම දැම්මා. මේක අපිට ඇත්තද බොරුද කියලා බලන්න ඕනේ. ඉතින් අපි මේ කිව්ව ඒවා දැම්මා. දැම්මට පස්සේ ආයෙ මැසේජ් නැහැ. ඊට පස්සේ අපි කරේ ආයෙත් යාළුවගේ ෆෝන් වලින් මැසේජ් දැම්මා. මේක දාලා 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 දවස් 3-4ක් ගියාට පස්සේ ඔන්න රිප්ලයි නැහැ. ඊට පස්සේ මට දැනගන්න හම්බුණා ආයෙත් chat එකක් තුල මම දාපු, ඒ කියන්නේ අපේ යාළුව එකතු වෙලා දාපු ඒ payment එකේ
අදාළ රිසිට් එකේ නම්බර් එකත් එක්කම වෙන කෙනෙක් ඕඩර් එක දාපු විදිහට මෙන්න මේ විදිහට දාලා තිබ්බා. ඒ කට්ටිය මෙන්න මේ වගේ තමයි කියලා තිබ්බේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මුලින්ම iPhone 15 එකක් ඕන කියලා තියෙනවා. ඊට පස්සේ එයා දාලා තියෙනවා Samsung එකේ මේ වගේ watch එකක් ආවා කියලා. ඔන්න ඉතින් තව අලුත් ඕඩර් එකක් දාන්න කියලා මගේ දාපු අපි දාපු රිසිට් එක මේ විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙතන තියෙන බොරුව මොකද්ද කියලා. හරිද? දැන් ඔන්න ඒකෙන් ඔයාලට තේරෙනවානේ දැන් මේක 100% බොරු කියලා. අපි එහෙම ඉතින් එකපාර නවත්තන්න බෑනේ. ඔන්න වෙන පුද්ගලෙක් වුණා නම් ඔකට බයිනවා. ඉතින් අපි කරේ තව අතලෙක් ගත්තා. ඉතින් ඔයාලා දන්න දෙයක් තමයි මගේ වීඩියෝස් වලට බැනලා කවුරු හරි කමෙන්ට් දාලා තිබ්බොත් මම ඒ කට්ටියට කවදාවත් බැන්නේ නෑනේ. මං කරේ ආතල්ලකට ගත්තේ. ඉතින් මං මෙයාවත් ආතල්ලකට ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට අපි කරේ යාළුවෝගේ ෆෝන්ස් වලින් මේ වගේ මැසේජ් ගොඩක් දැම්මා. ඉතින් මෙතන එයාගේ ගෲප් එක තුල එයා නොදන්න වුණාට අපේ ඉන්නවා 40ක් 50ක් විතර දෙනෙක් එයාගේ ගෲප් එක කියන්නේ මේ කාඩින් කරන ගෲප් එක තුල ඒ වගේ තමයි ගිව් එවේ දෙනවා කියලා බොරු ආයිත් කරලා පටන් ගන්න තිබ්බා. ඉතින් ඒ ගෲප් එකෙත් තව 50ක් විතර ඉන්නවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා වල ප්‍රශ්නයක් ඇති. ඉතින් මගේ මං අඳුර නැහැ කොහොමද ඉන්නේ කියලා. ඉතින් එතකොට කට්ටියට මැසේජ් එකක් දාපු ගමන් ඒ කට්ටිය අනිවාර්යෙන් පිස්සොරල වගේ ඒකට ජොයින් වෙනවා. ඉතින් එන්නේ විදිහට තමයි ඒකට කොහොමද ජොයින් වුනේ. ඒක නම් මම පස්සේ කතා කරන්නම්. කොහොම හරි දැන් ඔයාලට තේරෙන්න ඇති මෙතන සිද්ධ වෙන බොරුව මොකද්ද කියලා. ඔන්න හොඳම කෑල්ල ඊළඟට පස්සේ මම කරේ ඔන්න මැසේජ් කරන්න පටන් ගත්තා. එහෙනම් බ්‍රදර් මෙහෙමයි අපිට ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා ඕඩර් එක දාලා නැහැ කියලා පටන් ගත්තා. ඔන්න ඉතින් ඒවට රිප්ලයි නැහැනේ. ඊට පස්සේ මම කරේ Telegram එක තුල මැසේජ් ඔක්කොම ක්ලියර් කරා. ක්ලියර් කරලා මම දැම්ම අලුත් ඕඩර් එකක් ඕනි කියලා. ඔන්න ඊට පස්සේ පටන් ගත්තා ඔයා බොරු කරන්නේ ඕඩර් එක දුන්නේ නැහැ නේ කියලා. ඔන්න එතකොට තමයි එයා පටන් ගත්තේ ආතල් දෙන්න දූ ඵලයන් අරකයි මේකයි ඔයාලා පේන ති චැට් එක. ඉතින් මම එයාව ආතල් එකට ගත්තා. කොහම හරි එයාගේ account detail හැම එකක්ම මල් ළඟ තියෙනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් හොයාගන්න කිව්වා. ඉතින් අපි හොයාගමු. ඒක නම මම ඉස්සරහට කතා කරන්න. ඉතින් එයා කවුද කින්න මන්ද කියලා අපි ඉස්සරහට බලමු. කොහොම හරි මෙන්න මේ වගේ චැට් එකක් දිගටම ගියා. ඉතින් ඒකත් එක්ක මම කිව්වා දැන් මගේ 100ක් විතර දැන් මේ group වල ඉන්නවනේ. ඉතින් ඒකත් එක්ක මම කිව්වා අපි හරි බලමු ඔයාලට දැන් orders ගොඩක් එන්නේ නැති. ඉතින් කොහොමද මේ දවස්වල බිස්නස් හොඳයිද? good luck congratulations කියලා මම මේ chat එක අයින් කරා. ඉතින් මම මෙයාට බෑන්නේ නැහැ මොකුත් කිව්වේ නැහැ. කොහොම හරි ටික වෙලාවක් ඇද්දි හොඳ මාතල සිද්ධිය තමයි මෙයාගේ group එකේ මම නැත්තම් කාඩින් කරු මෙන්න මේ group එකේ එකපාරට නම වෙනස් වුණා ending කාඩින් කියලා. හරිද? ඒ විදිහට නම වෙනස් වෙලා ටික වෙලාවකින් එයාගේ account එක delete වෙලා ගියා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා හිතලා බලන්න ඇයි එහෙම delete උනේ? ඉතින් මාස 3-4ක් කරා නම් කී දිනෙන් මේකට අහුවෙලා ඇතිද? ඒ group එක තුල 8000 වගේ members ලා හිටියා. ඉතින් ඒකෙන් කී දිනෙන් මේකට මෙයාට deposit කරන්න ඇති. ඉතින් ඒ වගේ deposit කරලා මේ කට්ටියගේ account එක delete උනේ නැහැ. හැබැයි අපි කරපු වැඩෙන් මේක delete උනේ ඇයි? ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඉතින් මටත් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒකට උත්තර ඔයාලට මේ chat එක තුල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් අතට සිද්ධිය. දැන් මගේ යාළුවෝ අර account එක delete වෙන්න කලින් අපි message කරා. හරිද? ඒ වගේ message කරලා තමයි මේ account එක delete උනේ. ඊට පස්සේ මම කරේ එයාගේ group එකේ තුල තිබ්බ වෙන number එකක් ගත්තා. ඉතින් එයාගේ account එකට ගියාට පස්සේ ඔයාලට මේ chat එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක දිහා check කරා. මං හිතුවා මේ group එකේ කෙනෙක්ද ඔයා කියලා. ඊට පස්සේ කිව්වා නෑ brother ඒක මගේ group එක කියලා. ඊට පස්සේ මම කිලිම හැවේ ඒ කියන්නේ ඔයා බොරුකාරයෙක් නේද කියලා. ඉතින් ඔයාලට chat එක බලා ගන්න පුළුවන්. කොහොම හරි එතනින් ආඩ යා රිප්ලයි දෙන්නේ නැහැ. හේතුවක් දන්නේ නැහැ. කොහොම හරි තව විනාඩි 5ක් 10ක් යද්දි එයාගේ account එකත් මෙන්න මේ විදිහට ලස්සනට delete වෙලා ගියා. ඉතින් යාළු හිතනවා ඇති මේ account delete වුණා කියලා එයාගේ හැම දෙයක්ම මෙතනින් ඉවරයි කියලා. නෑ ඉතින් එයාගේ තවත් account තියෙනවා. මං ඒකන ඉස්සරහට ඕනි කමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක share කරගන්නම්. ඔයාලට දාන්නම්. ඔයාලත් පොඩ chat කරලා බලන්න පොඩි අතල්ලයක් ගන්න. පොඩි හීනියට අතල්ලයක් ගන්න. ඉතින් මං පුළුවන් වුණොත් අනිවාර්යෙන් ඒවා පළ description එකේ comment එකක් විදිහට නැත්තම් කමෙන්ට් පොස්ට් එකක් විදිහට දාන්න. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ බොරුව මොනවා කියද කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන් ස්කෑම් තියෙනවා, ඒ වගේම කාඩින් කරනවා කියලා බොරු වංචා තියෙනවා. ඉතින් මේවා පොලිසිය හොයාගන්න පුළුවන්. මේ කට්ටිය හැම ඩීටේල් එකක්ම තව දවස් 30කින් ඔයාලට දෙන්නම්. ඒ කියන්නේ මේක අර ප්‍රශ්නයක් නැත්තම් විතරක් ඔයාලට දෙන්නම්. ඉතින් ඒකට මම ෂුවර් එකක් කියන්නේ නැහැ. ප්‍රශ්නයක් නැත්තම් අනිවාර්යෙන් මෙයාලගේ හැම ඩීටේල් එකක්ම ඔයාලට දෙන්නම්. ඔයාලා පොඩි අර්ථල් එකක් අරන් බලන්න කොහොමද කියලා try කරලා බලන්න ආස හිතේ ඔයාලා හැම දෙනෙක්ටම. කොහොම හරි මෙන්න මේ විදිහට chat එක ඉවර වුණා, account delete වුණා.
ගරුප් එක එන්න උනා මෙන්න මේක තමයි කතාව ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ස්කෑම් සම්බන්ධයෙන් දැනුවත් වීමක් වෙන්න ඒ වගේම තමයි කාඩින් කරනවා නම් ඒක කාඩින් කියන්නේ 100% පංචාවක් ඔයාලට තේරෙන්න ඇති වෙන පුද්ගලයෙක්ගේ සල්ලි තමයි ඕඩර්ස් දාලා දෙන්නේ ඉතින් ඒකින්ද ඒ ගැන සැලකිලිමත් වෙන්න ඒ වගේම තමයි මේ වගේ ස්කෑම් වලට රැවටෙන්න කලින් දෙපාරක් හිතන්න ඒ විතරක් නෙමෙයි ඔයත් ඔයාගේ මෝඩ යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක හැකිතාක්ෂා කරන්න මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න අදහස් ප්‍රශ්න හැම දැන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා තමයි ජෙන්ජි වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරුනේ නැති අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහාට ගිහින් සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරනවා වගේම ඊට පස්සේ බෙල් එකක් නැ ක්ලික් කරොත් ඔයාලා මගේ වීඩියෝ දාපු සෙන් ගන්න ගන්න පුළුවන් ඒ නොටිෆිකේෂන් එක තවත් දවසකින් මීට අතර සුපිරි ආතල් වීඩියෝ එකක් හම්බ වෙනවා සොරි වැරදුන ඉතින් මේ තවත් දවසකින් මීට අතර හොඳ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා එතකන් ගිහින් එන්න ඔයාලා හැම දිනෙකටම thank you